ජෙසුබෙඩයි සුන්දර වූ සනුදාවක්. අදත් අපි ශ්‍රී වචනයත් එක්ක අවදි දෙනවා ස්වාමීන් වහන්සේගේ හඬ ඇහුම්කන් දෙන පිණිස. ප්‍රථමයෙන් අද දවසේ ජීවන් හුස්ම දුන්නු සතුට සුවේ සමාදාන සමග නැගිටින කරුණාව දුන්නු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් මා විශ්වාස කරන ඊයේ සබත් දෙහෙමේ ඔබ අසන්න නැති, ඔබ ශක්තිමත් වෙන්නේ නැති, ඔබ මනස්ථාපනය වෙන්නේ නැති, ඔබ නැවත ගොඩනැගෙන්නේ නැති කියලා ස්වාමීන් වහන්සේට ස්තුතියි. දැන් අපි බලන්න යනවා ස්වාමීන් වහන්සේගේ වචනේ. ස්වාමීන් වහන්සේ අපිට කතා කරන එක්තරා සිදුවීමක්. එස්තර් පොතේ 8 පරිච්ඡේදයේ 8 වගන්තිය. ඉතින් නුඹලාට හොඳව පෙනෙන හැටියට නුඹලා යුදෙවරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කරපල්ලා. මක්නිසාද රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ පත්‍රයක් කාටවත් අවලංගු කරන්නට බැරි යයි කීවේය. ඉතින් යුදෙවරු නිසා රජතුමා අරහා ලිපියක් රැගෙන ඒ වැඩේ කරගන්නට මොර්දකයි සහ එස්තර් තීරණය කරනවා. එතකොට රජතුමා කියනවා, හරි, මගේ මුද්‍රාවත් එක්ක රජුගේ නමින් රජුගේ මුද්‍රාවත් එක්ක ලිපියක් ලියලා අරන් යන්න. රජුගේ නම සහ රජුගේ මුද්‍රාව නිසා ඒක කාටත් අවලංගු කරන්න බැරි වෙනවයි කියලා කියනවා. ඉතින් මට මේ උදෑසන ඔබට කියන්න දෙයක් තියෙනවා. తాවකාලිකව සිංහාසනයක ආරූඪ වෙලා හිටපු අහස්වේරෝස් රජතුමාට එහෙම බලයක් පුළුවන්කමක් තිබ්බනම් සදාකාලයෙන් සදාකාලට සිංහාසනයේ වැඩ සිටින දෙවියන් වහන්සේට කොහොම බලයක් ඇද්ද? ඉතින් අපි ඒ සදාකාලයෙන් සදාකාල රජුන්ගේ රජවන දෙවියන් වහන්සේට නමස්කාර කරන, සේවය කරන, විශ්වාස කරන ජනතාවක්. ඉතින් ස්වාමින් වහන්සේගේ අතින් ලියපු මුද්‍රා කොට දුන්නා වූ වචනය තමයි අද ඔබගේ මගේ අතේ තියෙන්නේ අදෘතී පුතේ. ස්වාමින් වහන්සේගේ අතින් ලියපු නේද? උන්වහන්සේ මුද්‍රා කර දුන්නා වූ පොතක් තමයි දැන් ඔබගේ මගේ මේ අතේ දැන් මේ දිග අරන් ඉන්නේ. ඉතින් දෙවියන් වහන්සේ ඒකයි කියන්නේ, මාගේ වචනේ ආපහු හිස් අතින් මගේ ළඟට හැරිලා එන්නේ නැහැ කියලා. උන්වහන්සේ වචනයක් කිව්වොත් ඒක ප්‍රතිඵලත් එක්කයි එන්නේ. ඒක තමයි කියන්නේ අහස පොළව පහව යන්නේ මාගේ වචන වලින් එක ස්පිල්ලක්වත් පහපිල්ලක්වත් පහව යන්නේ නැහැ කියලා. පැහැදිලිද? ඉතින් උන්වහන්සේගේ නමින් ලියු උන්වහන්සේ මුද්‍රා තනු මේ පොත ඔබ විශ්වාස කරමින් කියවන්න. ඒ කීවන දේවල් කරන්නට, ඒ කරන්න ධෛර්යය ගන්නට, ඒකට විරුද්ධ වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ. ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරාවි. අපි නැගිට සිටමු, යාච්ඤා කරමු. සවල බලධාරී දෙවිපියන් ස්තුතිවන්ත වෙනවා මේ අනිගුතුම් වූ වචන නිසා. කතා කරන්නා වූ මාවත්, අසල කී කුරන්නා වූ සියලු සෙනගත් ඔබගේ බලවත් වූ දෑතට බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ජේසු පිටයි සුබ දවසක් මම බද සමීර. හමුවෙමු හෙට උදෑසන 4:00 යලි. එතෙක් ඔබට ජේසු පිටයි.